අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගමෝ පාර නාගොඩ කඳාන වාසන ප්‍රේරි ලංකාවේ තන ඇතෙක් වාසනා මෝටර් ෂෝ ඔබට අරගෙන ඇහිලා තිනවා. ඒ නිසා ඔබට අද දවසේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ වාසනා ප්‍රේරි ලංකාවේ තනේ තියෙන වාහන පිළිබඳව. ඒ නිසා ශුවිශේෂී වාහන පිළිබඳව අපි සෑම විටම වාසනා ප්‍රේරි ලංකාවේ තන ඇතෙක් කතා බහ කරනවා. ඒ නිසා අපි අද දවසෙත් සූදානම් ඔබට වාසනා මෝටර් ෂෝ ඉදිරිපත් කරන්න. ඒ නිසා වාසනා මෝටර් ෂෝ තුලින් ඔබට හැකියාවක් තියෙනවා ලංකාවේ හොඳම වාහනයක් හොඳම විදිහට ගන්න වාසනා ප්‍රේරි ලංකාවේ තෙන්න. ඒ නිසා ඔබට පුළුවන් 22 41 333 කියන දුරකථන අංකයට කතා කරලා ඔබේ වාහන සීනේ නිතින් සැබෑ කරන්න. ඒ නිසා අද දවසෙත් ඔන්න අපි වාසනා මෝටර් ෂෝ අරගෙන ඇවිත් ඉන්නවා. දවසේ මේ සිටින්නේ විශේෂයෙන්ම මාදම්පේ සුදු අශ්වයා ඉන්න තැන විහාරස්ථානය තැන. ඒ නිසා මෙතන තමයි මේ වන විට වාසනා ප්‍රේරි ලංකා ආයතනය විශේෂ වාහන පොලක් මේ මාසයක් පුරාවටම පවත්වනවා. ඒ නිසා මේ වාහන පොලේදී විවිධ වර්ගයේ වාහන තමන්ට අවශ්‍ය කරන්නා වූ ඕනිම වාහනයක් මේ වාහන පොලේදී ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ෆ්‍රීසර් ට්‍රක් රථ, බඩි වෑන් රථ, හාෆ් බොඩි, ෆුල් බොඩි වෑන් රථ, ෆුල් තට්ටු ලොරි, ඒ වගේම හයිබ්‍රිඩ් අනිකුත් වාහන, මේ සියලු දේවල් මේ දකින්න තියෙන කන්ට්‍රැක්ෂන්ස් වලට යන්න පුළුවන් වාහන, මේ සියලු දේවල් මේ පොළ තුළ දකින්නට තියෙනවා. ඒ නිසා මාදම්පේ හලාවත බලප්‍රදේශයේ ඉන්න ජනතාවට අවශ්‍ය කරන්නා වූ වාහන මේ විශේෂ රිය පොළ තුළදී ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා වාසනා ප්‍රේරි ලංකා ආයතනය මේ වාගේ රිය පොළවල් නිතර නිතර ඒ ප්‍රදේශයේ වල් වල ගිහිල්ලා කරනවා. එහෙම කරන්නට විශේෂ හේතුවක් තියෙන්නේ ඒ ප්‍රදේශවල ජනයාට තමන්ගේ අසලටම වාහනය ගෙනල්ලා තියෙනවා. ඒ නිසා තෝරා බේරාගෙන ඕනිම වාහනයක් හොඳ විදිහට ලබා ගන්න පුළුවන් ආකාරයට මේ වාහන පොළ තුළදී මෙතන මේ සියලු වාහන දකින්න තියෙන නිසා මාදම්පේ අද දවසේ අපි මේ රියපොලේ ඉඳලා කතා කරන්නේ ඔබට ඕනි කෙනෙකුට හැකියාවක් තියෙනවා මේ රියපොලට ඇහිලා මේ තියෙන වාහන පිළිබඳව වැඩිදුර දැන කියාගන්න. ඒ නිසා මේ සෑම වාහනයක්ම ඔබට වාසනා රෙඩි ලංකා ආයතනයේ වොරන්ටියත් එක්ක ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. සමග මේ රියපොල පිළිබඳව කතා බහ කරන්න මුලින්ම එකතු වෙනවා සංජීව වාසනා රෙඩි ලංකා ආයතනයේ සංජීව. සංජීවත් එක්ක දැන් සූදානම් කතා කරන්න. මම හිතන්නේ ගණුම් කරුවොත් විශාල සංඛ්‍යාවක් නිතර නිතර එනවා, විස්තර හොයා බලනවා. ඒ නිසා අපි පොඩ්ඩක් සංජීව ඉන්න මා සමග බලමු සංජීවත් එක්ක කතා කරලා. වාසනා රෙඩි ලංකා ආයතනයේ සුපුරුදු හිතවතා ඉන්න සංජීව. සංජීව අයබෝන්. අයබෝන් නේලක. සංජීව අපි ඉන්නේ මාදම්පේ තනිවැල්ල දේවාල ඉස්සරහාමයි. ඇයි මෙවැනි රියපොලකට අදහස? ඔන්න ඉලක ඇත්තනම මේ රියපොලක් කිව්වොත් අපි තමයි මම හිතා ලංකාවේ ඉස්සෙල්ලාම ලොකුම රියපොල පටන් ගත්තේ මම හිතන 2002 අවුරුද්දේ අනුරාධපුරෙන්. ඉතින් ඇත්තනම ඒකේ අපි ඒක ලොකු අත්දැකීම් තියෙනවා අපිට මේ රියපොල වල සම්බන්ධව. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි සේල් එකේ නිලක මේ අවුරුද්දක අපි සාමාන්‍යයෙන් මගරින් ප්ලෑන් එකක් තියෙනවා අපේ බ්‍රාන්චස් ආශ්‍රිතව. අපේ බ්‍රාන්චස් එක්ක අපි ඒ කාල සීමාවන් තුළ ඒ ප්‍රදේශයේ අපි කරන පොලක්. ඉතින් ඇත්තටම මේ තනිවැල්ල දේවාලය කියන්නේ අපේ මීට පෙර ගොඩක් පොලවල් කරලා ගොඩක් සාර්ථක වෙච්ච ස්ථානයක්. ඉතින් ඒ නිසා අපි මේ ගමනත් මේ අවුරුද්දේ ගිය මාස දැන් මේ මාසේ 18 වෙනිදා ඉඳලා පුරා මාසයක්, ඒක ලැබෙන මාසේ 17 දක්වා අපි මාදම්පේ අපේ බ්‍රාන්ච් එක සමගාමීව පටන් ගත්ත මෙතන පොල.
ඉතින් මං හිතන්නේ මම දකින්න තියෙන මෙතන ඇත්තටම මේ පැත්තට ආවෙනි කියලා තියෙනවා මේ අපේ ගොඩක් ප්‍රීසර්වාන. ඒ කියන්නේ මාල් මොකද දීවර කර්මාන්ත. ඉතින් ඒ නිසා අපි ගොඩක් ප්‍රීසර්වාන ගහලා තියෙනවා. ඒකටත් එක්ක එතනින් එහාට මං හිතන්නේ මේ මේක තියෙන එක පාරේ අයිනේ. මතක ගොඩක් අය ලේසි අනිත් එක තමයි රෑ 10 වෙනකල් අපි ඇරලා තියෙනවා. ඉතින් ඒ නිසා යමින් යමින් ගමන් බලන්න පුළුවන්. ඒකත් එක්කම මේ මේ හරිය තියෙන සම්පූර්ණම මේ වාහන රේන්ජ් එකම අපි කව කරලා තියෙනවා. ඒ කියන්නේ පොඩි වැගන් ආදි ඉඳලා එතකොට සුසු බට්ට වෑන් ඒ සහ මේ ලොකු ඒ කියන්නේ ඔය ලෝරි සම්බන්ධව සහ ඉතින් එහාට මේ ඇක්සියෝ කාර් එතකොට ප්‍රියස් කාර් ඒ වගේ හැම වාහනයක්ම අපිට මෙතන ඕන්ලව ගන්න පුළුවන්. ඒකත් වගේ ඒවත් එක්කම මට තව දෙයක් කියන්න දෙනවා. මොකද මේ අපි මෙතන අපේ සාමාන්‍යයෙන් අපේ මේ ප්‍රධාන ශාක්ෂ අපේ ප්‍රධානංගනේ වගේම මෙතනත් අපි ලීසින් පහසුකම් එතනින් හරි ඉන්සුරන්ස් පහසුකම් ඒ සියලු දේම සපයලා තියෙනවා. ඉතින් එතකොට මං හිතන්නේ වාහනයක් ගැනීමේ හැකියාව එතනම අපේ සාමාන්‍ය ප්‍රධාන කාර්යාලය වගේම මෙතන පොලිස් ඒ සියලු පහසුකම් අපි කස්ටමර්කට සලසලා දෙනවා. ඉතින් මං හිතන්නේ හරි පහසුයි. ඇවිල්ලා බලන්න ඇත්තටම ඇවිල්ලා මේ වෙනස බලන්න ඇවිල්ලා අපේ වාහනයක් ගන්න කියලා මම මේ අපේ වෙනප්පුව එතකොට හලාබත මේ අපට සෑම කෙනෙකුටම මම ආරාධනා කරනවා. ඒකත් එක්කම නේද මම පොඩි දෙයක් කියන්න ඕනේ. මං හිතන්නේ මේ පොලක් කිව්වහම මේ මොනවාද විශේෂයක් තියෙන්න ඕනේ. ඉතින් මං හිතන අපේ මිල සහ අපේ සර්විස් එක සහ පරණ වාහන මාරු කිරීම ඔය තුන සංකල්ප තුනම අපේ වෙනසකට ගොඩක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පොල සංකල්පය තුළින් තියෙන වෙනසෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම අපේ පාරිභෝගික සිරුදනාගේ මම ඉල්ලීමක් කරනවා. ඒ නිසා එන්න මාතම් තනිවැල් දේවාලයකට ඇවිල්ලා අපේ තියෙන වාහනවලේ වාහනයක් අරගෙන අපේ තියෙන සියලු පහසුකම් ලබාගෙන යන්න කියලා මම ආරාධනා කරනවා නැවතත්. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයන්ගෙන් වාහනයක් මිලදීගෙන ඔබත් සාඩම්බර හිමිකරුවෙකු වී හඳුන්වා දෙනන්ට අභිමානයක් ලබා දෙන්න. වාසනා අසමසම සේවා, වාසනා ස්පීඩ් සර්විස්, වාසනා මෝටර් ගරාජ්, වාසනා ස්පෙයාර් පාර්ට්ස්. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයෝ වාහන ලොවේ අනාගතයේ අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගමුව පාර නාගොඩ කඳාන. අපි අද ඔබට විශේෂයෙන්ම කිව්වා මේ මාදම්පේ තනිවැල් දේවාලය ඉදිරිපිට තියෙන භූමියේ ඉඳලා කරන විශේෂ වාහන පොළ පිළිබඳව තමයි කතා කරන්න කියලා. ඒ නිසා මේ පොළට ආවහම අපි ඔබට කිව්වා මේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කරන ඕනෑම වාහනයක් ගන්න පුළුවන්කම තියෙනවා කියලා. දැන් මේ ඒරියා එකේ ගොඩක් දකින්න තියෙන ෆ්‍රීසර් ට්‍රක් රථ වාසනා රෙඩි ලංකා ආයතනයේ ගොඩක් ලොරි රථ මේ මොහොතේ ගෙන්නලා තියෙනවා. ඒ නිසා ලොරි රථ ෆ්‍රීසර් තට්ටු එක හාෆ් බොඩි එක ෆුල් බොඩි එක මේ වගේ දේවල් ගෙනහලා තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් මේ වගේ වාහන වලට දැන් ඉල්ලුමකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් කිව්වොත් වෙන්නප්පුව මාදම්පේ මාරවිල කටුනේරිය මේ කියන ඒරියා වල ගොඩක් තියෙන්නේ අපි දන්නා තරමට විශේෂයෙන්ම දීවර කර්මාන්තේ. ඉතින් එතෙන්දී ගොඩක් වෙලාවට මාළු ප්‍රවාහනය කරන්න වාගේ දේවල් වලදී ගොඩක් වැදගත් වෙනවා මේ වගේ වාහන. ඉතින් ඒ නිසා මේ වගේ වාහන සියල්ලක්ම ඔබට මං හිතන්නේ මේ වාහන පොලේදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ප්‍රදේශීය අවශ්‍යතාවයන්ට අනුව ළඟට ගෙනහලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වාහන පොළ මාසයක් පුරාවට තියෙනවා ලබන මාසේ 18 වෙනකන්. ඉතින් ඒ නිසා යන එන කෙනෙකුට ඇහිලා බලන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියලා. සියලු සේවා පහසුකම් දෙනවා, ලීසින් පහසුකම් දෙනවා. ඉතින් ඒ තවත් මොනවද මේ රිය පොළට ඇහිලා බලන්න මෙහි තියෙන වාහන මාසයක් පුරාවට මේ තනිවැල්ල දේවාල භූමියේ ඉදිරිපිටස තියෙන විශේෂ භූමියේ මේ විශේෂ වාහන පොළ ඔබට දකින්නට හැකියාවක් තියෙනවා. අදලාස් ඔබට කිව්වා අපේ තනිවැල්ල දේවාල භූමියේ ඉදිරියට තියෙන ප්‍රදේශය තමයි මේ වාහන පොළ කරන්න කියලා. එතකොට මාත් එක්ක මේ වාහන පොළේ පරිපාලන කටයුතු කරන නිවන්ති නෝ මාත් එක්ක. නිවන්ති අයිබෝන්. හලෝ අයිබෝන්. නිවන්ති දැන් මම හිතන්නේ යුවතියක් හැටියට සෑහෙන කාර්යයක් කරනවා වාහන ශිස්ත්‍රයට ඇහිලා මේ වාහන පොළ හැන්ඩල් කරන එක. ඔව් ටිකක් බාර දුර කාර්යයක්. අවුරුදු දෙකක් වෙනවා දැන් මම මේ ශිස්ත්‍රයේ.
දැන් වාසනාවට රෙඩි ලංකාවේ දැනත් එක මම හිතන්නේ සුවිශේෂී ප්‍රවර්තන වැඩසටහනක් හැටියට තමයි මේ තනිවැල්ල දේවාල භූමිය ඉදිරිපිට සියන මේ භූමිය තුළ මේ වාහන පොල කරන්නේ කොහොමද ඇයි මේ වගේ කාර්යයක් මේ ඒරියා එකේ කරන්න අදහස් කළේ අපි මේක වාර්ෂිකව සංවිධානය කරනවා හැම අවුරුද්දෙම අපේ රිය පොලක් කරනවා හේතුව තමයි මෙතන ඕනම කෙනෙක්ට ඕන විදියකට තෝරගැනීමේ පහසුව සඳහා තමයි අපි මෙතන දාන්නේ මොකද සේල් එක ඇතුළට කට්ටි එනවා අඩුයි සම මේ වගේ එලිමහන් තැනක තිබ්බාම කියන්නේ සෙනඟ එනවා ගොඩක් ඒ නිසා තමයි අපි මේ බලන්න පුළුවන් ඒක තමයි අපි මේක මේ වාර්ෂිකව සංවිධානය කරන්නේ ඕ නිවන්ත කියනවා වගේම ඔබට මං හිතන්නේ කෙලිම පාරේ මේක පුත්තලම් පාරේ යන කෙනෙකුට තමන්ට මේ ප්‍රදේශයේ ගොඩක් අයට අවශ්‍ය කරන ෆ්‍රීසර් ට්‍රක් හාෆ් බොඩි ෆුල් බොඩි බඩි ක්‍රූ කැබ් කන්ට්‍රක්ෂන් වෙහිකල්ස් ඒ වගේම ෆැමිලි වෙහිකල් ලේඩිස් වෙහිකල් මේ කියන ඕනිම එකක් දකින්නට තියෙනවා එතකොට ඒ නිසා මං හිතන්නේ මේ ප්‍රදේශයේ අවශ්‍යතාවයන් අනුව මං හිතන්නේ මේ වාහන පොළ නිර්මාණය කරලා තියෙනවා අවශ්‍යතාවය අනුව තමයි මොකද මේ පැත්තේ ගොඩක් අපිට දෙන්න පුළුවන් ෆ්‍රීසර් ට්‍රක් ඒ නිසා අපි ෆ්‍රීසර් ට්‍රක් ගොඩක් ගෙනත් දාලා තියෙනවා අපිට බිස්නස් තියෙන හැටියට තමයි අපි වෙහිකල්ස් මෙහෙට ගෙනත් දාන්නේ දැන් නිවන්ති කොහොමද වාහනවල තත්ත්වය කොහොමද වාහනවල තියෙන විශ්වාසය කොහොමද වාසනාවට ශ්‍රී ලංකා ආයතනයත් එක්ක මේ යනකොට කොහොමද ගැනුම් කරුවට දෙන්න වොරන්ටි එක කොහොමද ඔවුන්ට දෙන්න සාක්තිකේ විශේෂයෙන්ම අපි මේක කරන්නේ ගලහිටියාව මාදම්පේ බ්‍රාන්ච් එක විදියට වාසනාවට ශ්‍රී ලංකා බ්‍රාන්ච් එක විදියට කරන්නේ එතකොට අපි DN Enterprises එතකොට වාසනා ගෲප් එකේ තියෙන ෆැසිලිටිස් ඔක්කොම අපිට දෙන්න පුළුවන් ඒ කියන්නේ වාසනා ආයතනේ ශ්‍රී ලංකාවේගේ සේවා පහසුකම් ඔක්කොම අපිටත් දෙන්න පුළුවන් ඒ වොරන්ටි එක තමයි අපි දෙන්නේ කස්ටමර් එක අද දවසේ මම මේ වැඩසටහනේදී කතා බහ කරන්නේ මොකද නිවන්තිට වාහන පිළිබඳව අහසලා දැනුමක් තියෙනවා. ඒ නිසා ඇත්ත එක්ක මේ රියපොලේ පාලිකාව හැටියට මැනේජර් හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා මම හිතනවා මේ රියපොලේ විශේෂ වූ වාහන රාශියක් දකින්නට තියෙන නිසා නිවන්ති අර කිව්වාගේ දැන් ප්‍රදේශයේ අවශ්‍යතාවයන් අනුව ප්‍රදේශයට අවශ්‍ය කරන වාහන මොනවාද කියලා මම හිතන්නේ තේරුම් බේරුම් ගන්න තමයි වාහන නැතිනම් ඔබ අතරපත් කරන්න සූදානම් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් වාහනයක් බැලුවොත් කොහොමද දැන් මෙතනින් වාහනයක් බලලා කෙනෙකුට අරයි යන්න පුළුවන් පහසුකම් තියෙනවද? ලීසින් පහසුකම් ඒ වගේම අනිකුත් දේවල්? අනිවාර්යයෙන්ම ලීසින් පහසුකම් අපි දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ ලීසින් කම්පැනි එකක් වැඩ කරනවා. ඉතින් කොහොමත් කස්ටමර්ගේ හැටියට ඒ වෙලාවට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණොත් අපි වාහනේ දෙනවා. එයාලට ගෙනියන්න. එනිසා කෙනෙකුට මේ ඒරියා එකේ කෙනෙකුට ඇහිලා වාහනයක් බල්ලා අද දවසේ මේ වාහනේ මට රිලීස් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා හිතුනොත් මම දන්නේ ඒ අවශ්‍යතාවය ඉස්සෙල්ලා කරගන්න පුළුවන් ආකාරයකට නිවන්තිලා අවශ්‍ය පසුබිම සකස් කරලා දීලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ රියපොල තුලදී දකින්න තියෙන මේ සුවිශේෂ ෆ්‍රීසර් ට්‍රක් රත ඒ වගේම ටිපර් මේ වගේ බූම් ට්‍රක් රත මේ ඕනිම දෙයක් තියෙනවා. ඒ නිසා ප්‍රදේශයේ භූ විෂමතාවයන්ට අනුකූලව අවශ්‍යතාවයන්ට අනුකූලව වාහන සියල්ලක්ම තියෙනවා. ඒ වගේම ස්වයං රැකියා කරන අයට ස්වයං රැකියාව උත්පාදනය කරගන්න බලාපොරොත්තු වෙන අයට බඩි එකේ මිනි ට්‍රක් රථයේ ඉඳලා මේ සියලු දේවල් තියෙනවා. මම හිතන්නේ මේක අවුරුද්දක් පාසා මේ විදිහට නිතර නිතර ප්‍රදේශයේ ජනතා අවශ්‍යතාවය හඳුනාගෙන කරන වැඩක් හැටියට තමයි සටහන් කරන්න පුළුවන්. හරිම කොහොමද ජනතා ප්‍රසාදය මේ වෙනකොට කොහොමද රියපොලේ තියෙන තත්ත්වය? ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් අවුරුදු දෙකක් තුනක් තිස්සේ කරන නිසා ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ අපිට තියෙන කස්ටම් බේස් එක වැඩි. අපිට ගොඩක් සෙනඟ මෙතනට එනවා. ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ සාර්ථකයි කියලා මට කියන්න පුළුවන්. ඒක පේන මූණෙන් බැලුවාම ඒ නිසා සාර්ථකත්වය දැක්කහම මූණේ සතුටු සිනා යනවා. ඒ නිසා ඒ විශේෂත්වයත් එක්ක තමයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේම තමයි නිවන්ති අපි ගත්තොත් මේ පලාති කෙනෙකුට මේ හයිබ්‍රිඩ් වෙහිකල් එකට යනකට යනවා නම් අද කාලේ තියෙන නවීනතම හයිබ්‍රිඩ් වාහන සියලු දෙයක්ම තියෙනවා. ලේඩිස් කෙනෙක් ඔයා වාගේ අයට එතකොට ෆැමිලි වෙහිකල්ස් මේ ඕනෙම දෙයක් මෙතන තියෙනවා. වගකීමක් සහිතව සහ අංක එකේ හොඳම තත්ත්වයෙන් තියෙන හයිබ්‍රිඩ් නවතම වාහන. ඔව්
අපි ගාව තියෙනවා ස්පේෂියා තියෙනවා විට්ස් තියෙනවා වැගනාස් තියෙනවා හයිජෙට් තියෙනවා ඕන කෙනෙක්ට තෝරගන්න පුළුවන් විදිහට හැම වාහනයක්ම අපි මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා ඔව් නිවන්ත කියන්න වාගේ ඔබට පේනවා ඇති මේ ඒරියා එකේ තියෙන ආ වාහන තියෙන නිසා මේ වාහන ගොඩක් වෙලාවට ජනතාවට අවශ්‍ය කරන වාහන අද කාලේ ෆාස් මූවින් තියෙන වාහන තියෙන නිසා මේ ඕනිම වාහනයකට වාසනා රේඩින් ට්‍රේඩින් ලංකා එකේ වාසනා රේඩින් ලංකා එකේ වොරන්ටිය ඒ වගේම වාසනා රේඩින් ලංකා ආයතනයේ තියෙන ආ සේවා පහසුකම් මේ සියල්ලම ලබා දෙනවා ඉතින් මේ සියල්ලත් එක්ක ඔබට මාදම්පේ තනිවැල්ල දේවාලය ඉදිරිපස භූමියේ ඉඳලා අපි මේ කාර්යය මේ ආකාරයෙන් කරන්නේ නිවන්දි සාමාන්‍යයෙන් කොතරම් කාලයක් මේ කාර්ය මෙතන සිද්ධ වෙනවද කොතරම් කාලයක් මේ රියපොල ඔව් අපි මේක පටන් ගත්තේ පහෝගිය 18 වෙනිදා තව මාසයක් ඉස්සරහට තියෙනවා ඒ කියන්නේ ලබන මාසෙ 18 වෙනිදා වෙනකන් පුරා මාසයක් පුරා අපි මේක තියන්න බලාපොරොත්තු වෙනවා ලීසින් කම්පැනි එක්ක එතකොට මේ පැත්තේ ඉන්න අයට මට කියන්න තියෙන්නේ වාහනයක් ඕනේ කරලා තියෙනවා නම් අවශ්‍ය විදියට අපිට දෙන්න පුළුවන් මේ පැත්තට එන්න කියලා තමයි නිවන්ති විවෘත ආරාධනාවක් කරනවා ඒ නිසා නිවන්තිගේ විවෘත ආරාධනාවක් අරගෙන ඔන්න පලාතේ ඕනෙම කෙනෙකුට ඇහිලා මේ වාහන පොලට ඇහිලා බලන්න පුළුවන් නිවන්ති එක තමයි කතා කළේ නිවන්ති ගොඩක් ස්තුතියි ඕකේ බොහොම ස්තුතියි විශේෂම දැන් මේ රියපොලේ තියෙන විශේෂත්වය තමයි මේ මෙතෙන්ට වාහනයක් ගන්න ආවට පස්සේ මම හිතන්නේ ඔබට ලීසින් පහසුකම් වලට තැනතර රස්තියාදු වෙන අවශ්‍යතාවයක් නැහැ. ලංකාවේ ප්‍රමුඛ ලීසින් ආයතනයක් මෙතන ඔවුන්ගේ නිලධාරි මණ්ඩලයේ සූදානම් ඉන්නවා පීපල් ලීසින් සමාගම. ඒ නිසා ඔබට අවශ්‍ය කරන ලීසින් පහසුකම් ක්ෂණිකව මෙතෙන්දී මේ දේවල් පිළිබඳව කතා බහ කරලා අවශ්‍ය පිළිකණත් එක්ක සියලු දේවල් කරගන්න මම හිතන්නේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ සියලු දේවල් උත්තර සිද්ධ වෙනවා. මාත කියනවා පීපල් ලීසින් සමාගමේ නිලධාරි මහතුරු කීප දෙනෙක්. අයබෝන්. අයබෝන්. නම තිලින තිලින කොහමද මොකක්ද දැන් මෙහි ඒරියා එකේ ශාකාව හරහාද මේ දේවල් සිද්ධ වෙන්නේ ඔව් හලාවත පීපල්ස් ලිසින් ශාකාව හරහා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයත් එක්ක එකතු වෙලා අපි දවස් 8ක් මෙතන රැඳී සිටිනවා ඔයාලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සියල්ල මෙතනින් එක දවසින් අපිට ලබා දෙන්න පුළුවන් ඒ කියන්නේ කිසිම කෙනෙකුට පැකිලීමක් නැහැ මොනවද අවශ්‍ය කරන්න ඕන ડોකියුමන්ට්ස් අරව මේවා එච්චර ලොකු දේවල් හොයන්නේ විශ්වාසයේ සාහුරු කරගන්න පුළුවන් අවශ්‍ය ડોකියුමන්ට්ස් මොනවා හරි තිබුණොත් ටක් ගාලා වැඩේ කරලා දෙන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔය තේ නිසා තිල්න කියනා වගේම තිල්නනේ ඔව් තිල්න කියනා වගේම පීපල් ලීසින් සමාගම ඉන්නවා ඒ නිසා ඔවුන් කාර්යක්ෂම සේවා ලබා දෙන මේ වගේ තරුණ ජවයත් එක්ක ඉන්න නිලධාරි මණ්ඩලය ඉන්නවා ඔවුන් ක්ෂණිකව ලීසින් පහසුකම් ලබා දෙන මේ ඕනිම වාහනයකට ලීසින් දෙන්න මම හිතන්නේ පැකිලෙන්නේ නැහැ ඒ නිසා ඔබට මේ රියපොලට આવොත් ලීසින් පහසුකම් අරගෙන ඒ වගේම අනිකුත් වාහන පිළිබඳව කතා බහ කරලා සේවා පහසුකම් වොරන්ටිය මේ සියව දේවල් සියලු දේවලුත් එක්ක ඔබට හොඳ වාහනයක් ඕනිම විදිහට ගන්න පුළුවන්කම තියෙනවා 2018 වාහන සීනේ සැපය කරගන්න බැරි වෙච්ච අයට සීනේ සැපය කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තනිවැල්ල දේවාලය පඳුරක් දාලා ඉවරලා එන්න වාහන පොලට අනිවාර්යයෙන්ම හරි ආවේ. ඒ නිසා තමයි මේ රියපොල ඉඳලා අද දවසේ අපි මෙහෙම කතා කරන්නේ. මාත්සමග ඉන්නවා මාදම්පේ මේ වාහන පොල පිළිබඳව කතා කරන එහි නියමුවා. ඒ නිසා අජිත් ඉන්නවා. අජිත් අතුරුලි අජිත් අයබෝන්. අයබෝන්. අජිත් මම හිතන වසරක් පාසා මේ විශේෂ වූ මාදම්ප තනිවැල්ල දේවාලය ඉස්සරහා පොල මේ ආකාරයෙන් කරනවා. ඔව් මේ හතරවෙනි අවස්ථාව අපි මේ පොළ පවත්වන වාර්ෂිකව හැම අවුරුද්දකටම පොලක් කරනවා මේ වසරේ තමයි දෙවැන්තම රියපොල අපි ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම කොහොමද මේ පොලේදී මං හිතන්නේ මේ ප්‍රදේශයේ ආයට අවශ්‍ය කරන්නා වූ සියලුම වාහන ඒ ප්‍රදේශවල අවශ්‍යතාවයන් අනුව වාහන ඉදිරිපත් කරලා තියෙන බව පේනවා හැම වර්ගයකින්ම විශේෂයෙන්ම ෆ්‍රීස වෙළඳ පොළ දිහා තමයි මාදම්පේ ශාඛාවෙන් බොහෝ සෙයින් බලන්නේ නමුත් ඊට අමතරව අවශ්‍ය කරන සෑම රථ වාහනයක්ම මේ අවස්ථාවේ ප්‍රදර්ශනය සඳහා තියලා තියෙනවා කොහමද මෙතන ජනතා ආකර්ෂණය? ඉතාම හොඳයි. හිතුවට වඩා ගොඩක් සාර්ථකයි. කොහමද වාහනයක් ගන්න කෙනෙකුට මොනවද දෙන බලාපොරොත්තු වෙන පහසුකම්? සුවිශේෂී පහසුකම් ගොඩක් අපි සපය වෙනවා. මොකද වාසනා ට්‍රේඩින් ආයතනය ලංකාවේ දෙවැන්තම ජාලයක් පවතින ආයතනය. ඒක බය නැතුවම කියන්න පුළුවන්. ඒ අපි දෙන සේවා වගකීම් සහතිකය. සේවය විකිණීමෙන් පසු ලබා දෙන සේවය මං හිතන්නේ ශ්‍රී ලංකාව වෙන කිසිදු ආයතනයකට මේ දක්වා දෙන්න පුළුවන් වෙලා නැහැ. ඒ විශ්වාසය නිසා තමයි බොහෝ වෙලාවට මේ තරම් පිරිසක් අපිත් එක්ක එකොක් වෙලා මේ කාර්යවේ යෙදෙන්නේ. කවද වෙනකම් මේක තියෙනවද?
දුෂ්කර කාර්යයක්.